මේක තමයි ජැබ් එක. මේක තමයි කවුන්ටර් පංච එක. මේක තමයි ස්ටොප් පංච එක. මුගක් අය දන්නේ නැහැ ඒක. මොකද්ද ස්ටොප් පංච එක? මොකද්ද ප්ලේන්ටින් පංච එක කියලා. හැබැයි හුක් එක දන්නවා, අපකට් එක දන්නවා, ජැබ් එක දන්නවා. ඕක තමයි ගහන්නේ. ඌගේ කවුන්ටර් කරන හැටි, ඕක ඩ්‍රයිවිං පංචස් ගන්න හැටි, ඕක කම්බිනේෂන් කරන හැටි කවුරුත් දන්නේ නැහැ. මේක ලස්සන ක්‍රීඩාවක්. මේක මරාගන්න ක්‍රීඩාවක් නෙමෙයි. A boxing champion's story. Srila Gomez wakes up early every day to keep up with his daily routine, which includes training a number of hopeful athletes. But his own life as a boxer has been riddled with challenges, a continuous fight back to stay within the sport. The boxing world is so important. I have started ඒ අතරතුර තමයි මම බොක්සින් තෝරගත්තා පස්සේ මගේ ක්‍රීඩා බොක්සින් වුණා. Gomez started boxing completely by accident. When a prank in school led to a punishment to play the sport. Soon he began training seriously, participating in boxing tournaments across the island and representing the country internationally. His competing led to an invitation to enroll with either of the Triforces. He eventually joined the Sri Lankan Air Force and continued the sport, later even coaching. ජාත්‍යන්තර මෙහෙ ආපු නේපාලය, පකිස්තානය, ඉන්දියාව, පිලිපීනය, මේ රටේ රටවලත් එක්කම තරඟ කළා. ගොඩක් දුර ජයග්‍රහණ ඒ කාලේ මම ලබන් හිටියේ. ඉතින් මම ගොඩක් දුරට ඒ හින්දා ඒ තරඟ ජයග්‍රහණ කරාට පස්සේ මට ඔලිම්පික් සීනියක් තිබුණා. With the goal of making it to the 1980 Olympic Games, he successfully won the first two national trials. Until a food poisoning incident set him back. ඔව් මගේ ආසාවක් තිබුණා 81 බැරි වෙච්ච දේ 84 දී ලබා ගන්න. මම දැන් 83 ට්‍රේන් කරා මේක 84 ට ඔලිම්පික් වලට පුළුවන් කියලා හිතාගෙන. But in 1983 an unfortunate accident while coaching another student led to an eye injury. That nearly blinded him. මම නීතියක් තියෙනවා බොක්සින් ක්‍රීඩාවේ ආබාධිත කෙනෙකුට ක්‍රීඩා කරන්න බෑ කියලා. ඉතින් නමුත් මට ආබාධිතට ක්‍රීඩා කරන්න පුළුවන්කමක් තියෙන තැනක් තිබුණා නම් මම තාමත් මට කරන්න පුළුවන්කමක් තියෙන තිබුණා ඒ කාලේ. Gomez could no longer compete. His future as a competitive boxer had ended. Undeterred and supported by family and friends, he set up his Scientific Technique Power Boxing Club in 2004. To teach athletes the true essence of the sport. Mama, boxing creator ke ante boxing creator abe hila matte matte enna. Gaha ke na ne me. Addega tine paliyata kene kuta gahala vattala riddala boxing kine karot eka villa prativipaka labenne pasu ata. At 64 years, Gomez still follows a rigorous routine instilled by the sport. From a good night's sleep, having plenty of water, maintaining a nutritious diet, and having regular exercise, he wishes the same for his own trainees in the years to come. මම ඇත්තටම සීනියක් සබහා කරගෙන ඔලිම්පික් පදක්කමක් ලබන්න පුළුවන් තත්ත්වයට පත් වෙයි කියලා මගේ හිතේ තිබුණා. එතන මට ඇත්තට ශක්තියක්, ජවයක් තිබුණා. ඒ කාල සීමාව තුළදී. නමුත් මට ඒක ගිලිහිලා ගියා. ඊට පස්සේ මට ඕනකම තිබුණා ඒ වගේම ක්‍රීඩකයෝ බිහි කරන්න ලංකා මම කෝච් කරව හැම කරද්දී ඒ ගෝල බාලයෝ මං ආසල් තුනක් මගේ තත්තර මෙන්න ගන්න මගේ තත්තර වඩා ඉහළ මට්ටම ගන්න. ඒගොල්ලෝ මගේ තත්තර වඩා ඉහළ මට්ටම ඉන්නවා. ඒ දයත් දෙනවා ඒක නමුත් මම මගේ මේ වයසට තියෙන ෆිසිකලි ශක්තිය ලබා ගන්න ඒගොල්ලන්ටත් උදව් කරන්න මං ආසයි. ගෝලයේ සභාවල සීනියක් තිනවා මේගොල්ලෝ ලංකාවේ තියෙන අවසාන තමයි ඔලිම්පික් මේ ඔලිම්පික් මෙඩල් එකක් ගන්න පුළුවන් තත්ත්වෙ මේගොල්ලන්ව පත් කරගෙන මට කාලෙදි පුළුවන් වුණොත් ඒක මගේ ලොකු සීනියක් ක්‍රීඩාව ක්‍රීඩාවමයි ක්‍රීඩාවේ උන්නතිය හැදෙන්නේ හොඳ ක්‍රීඩකෙක් වෙන්නේ තමන්ගේ සිතුම් පැතුම් අනුව හොඳ සිතුවිලි අනුව ඉතින් මම හිතනවා මගේ සෑන්ඩ්පිස් ටෙක්නික් ෆෝ ක්ලබ් එකේ දැන් ඉදිරි අනාගතේ මේ ඉන්න ක්‍රීඩකයන් ක්‍රීඩා කරලා මට ලංකාවේ ලෝකේ තියෙන මෙඩල් එක ඔලිම්පික් මෙඩල් එකක් ගන්න පුළුවන් තත්ත්වෙ මට පත් වෙන්න පුළුවන් ක්‍රීඩකෙක් බිහි වෙන්න පුළුවන් වෙයි කියලා